ඍජු ආණ්ඩුවේ මැදිහත්වීම මත අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා මැතිවරණ ඉදිරි කටයුතු වළක්වාලීම සඳහා මැතිවරණ කොමිසම වෙත වාරන් නියෝගයක් ඉල්ලලා. විශේෂයෙන් මේකට පදනම් කරගනු ලබන්නේ වර්තමාන ජනාධිපති ධූර කාලය අවුරුදු 6කට වළංගු වෙන බවත් ඒ අවුරුදු 5න් ජනාධිපති වර්ණයක් පැවැත්වීමට හැකියාවක් නැති බවත් තමයි ඔවුන්ගේ තර්කයේ බවට පත් වෙන්නේ. නමුත් ඉතා පැහැදිලි මීට පෙර 2019 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලය අවුරුදු 5ද 6ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මත විමසීමක් කරා. ඒ වෙලාවේදී විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසන මතයට තමගේ පාර්ශ්වෙන් අදහස් ඉදිරිපත් කරා. ඒ වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපති වර්තමාන අග්‍රවිනිශ්චකාරතුමා ඒ වෙලාවේ නීතිපතිතුමා එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිල කරුණ දැක්වුවා. වර්තමාන ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන තිබෙන්නේ අවුරුදු 6කට 19 වෙනි සංශෝධනය හරහා කරේ ඔහුගේ ධූර කාලය අවුරුදු 5ක් බවට පත් කරන එක. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 6 වළංගු බවත් අවුරුදු 5ක ධූර කාලය බලපාවත්වන්නේ අනතුරුව පත් වෙන ජනාධිපතිවරුන්ට යනකේ පිළිබඳ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණේ කරුණ ඉදිරිපත් කරා. ඒ කරුණ වලට අහුම්කන් දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා සිටියා තමගේ ස්ථාවරයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ තමගේ ධූර කාලය අවුරුදු 5ක් බව. එනිසා 2019 ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයා හැටියට තෝරා ගන්නකොට මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 6කට තෝරා ගත්තත් 10 වෙනි සංශෝධනය අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු 5ක ධූර කාලයක් කියන එක පිළිබඳව ඉතා පැහැදිලි නිගමනයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබියදී මේ අවුරුදු දෙකහමාරක කෙටි ජනාධිපති කොටයක් අදින් හාපු රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව ධූර කාලයක් තව අවුරුද්දක ධූර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරි මහත්මයා තමයි අද අග්‍රවිනිශ්චකාරවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා එදා නීතිපතිවරයා හැටියට ඔහු දරපු මතයක් තිබෙනවා. ඒ වගේම අද වූ අග්‍රවිනිශ්චකාරවතුමා හැටියට මේ පිළිබඳව සාධාරණ මතයක් දරાવી කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ පරාජිත ඔහුගේ ගෝල බාලයින් විවිධ උපක්‍රම විවිධ සටකපට සමහර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරත් සහතික වශයෙන් මේක පරාජයටපත් වෙනවා. විශේෂයෙන්ම මේ අධිකරණ ක්‍රියාමාර්ගයේ පිළිබඳව අපිත් මැදිහත් කරුවන් හැටියට මැදිහත් වෙන සූදානම් වෙලා තිබෙනවා. මේ වන විටත් ලංකාවේ ඉන්න ප්‍රධානම ජේසන නීතිඥ මාරුත්තුරුන් එක්ක ජාතික ජන බලවේග නීතිඥ පුරුන් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. එනිසා මේ අධිකරණය හරහා ජනාධිපතිවරණය කල් දැමීම සඳහා දරන මේ කැත ප්‍රයත්නයේ අධිකරණය තුලදීම පරාජයටපත් කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා මම හිතන්නේ නෑ මේ කැත කුමන්ත්‍රණය පරාජයපත් කිරීම සඳහා මහජනයාගේ මහා නැගිටීමක් අවශ්‍ය වේ කියලා. මේ අධිකරණ තුලම පරාජයපත් කළ හැකි, ඒ තුල මේ පරාජයපත් කරන්න හැකියාවක් ලැබුණු සහතික වශයෙන් ජනතාවත් එක්ක ඒකාබද්ධ වී මේ කැතපන්නේ මාරාන්තික කුමන්ත්‍රණය පරාජයපත් කරනවා.